දැන් අපේ රටේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න නැතුව කල් දාලා විශාල කාලයක් ගත වෙමින් තියෙනවා ආණ්ඩුව නිහඬියාව මත මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්පූර්ණයෙන් අමතක කරලා යන්න උත්සාහ කරමින් ඉන්නවා ඒ නිසා අපි මම කියන්නේ අපි කාගේත් වගේමත් වෙන මේ රටේ ප්‍රයන්තවාදී ගරු කරන පුරවැසියන්ගේ රටේ ජනතාවගේ පරම අයිතියක් වෙච්ච ඡන්දය දීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුවේ අනුගමනය කරන ඡන්ද මගහැර යන ක්‍රියාමාර්ගය පරාජයට පත් කිරීම. අපි කවුරුත් දන්නවා ආන් මේ මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිත තත්ත්වයට පස්සේ මැතිවරණ කොමිසම ඒ සඳහා දින නියම කරලා නාම යෝජනා කැඳෙව්වා. දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දුන්නා. එතකොට මැතිවරණ කොමිසම දිස්ත්‍රික්කයේ තිරිම් බලධාරීන් මේ නාම යෝජනා බාරගත්තා. බාර අරගෙන ඡන්ද දිනක් ප්‍රකාශ පත් කරා මාර්තු 9 කියලා. එතකොට මාර්තු 9 ඡන්දේ වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර විශේෂ අපි ජාතික ජන බලවේගය හැටියට විශාල වෙසක් ධර්මෙන් මැතිවරණ වැඩ කරමින් ගියා. ඒ අතර තමයි මැතිවරණ සල්ලි නැහැ කියලා, මුදල් නැහැ කියලා මාර්තු 9 ඡන්දේ තියෙන එක කරන්න බෑ කියලා තමයි ආපහු දිනයක් දුන්න මැතිවරණ කොමිසම අප්‍රේල් 25 කියලා. ඒ අප්‍රේල් 25 ඡන්දෙ තිබෙත් නෑ අප්‍රේල් 25 කිට්ටු වෙලා රටට කිව්වා තාම සල්ලි ලැබුණ නැහැ. ඒ නිසා අප්‍රේල් 25 ඡන්දෙ තියන්න වෙන්නේ නැහැ. සයිකෝ මුදල් අමාත්‍යාංශයේ මුදල් වෙන් කරාම නැත්නම් අධිකරණ තීන්දුවක් දුන්නම ওই දෙකෙන් එකකට පස්සේ දිනයක් දිනකට තමයි කිව්වේ. දැන් තවමත් දැන් විශාල කාලයක් ගිහලා අපි අප්‍රේල් 25 පස්සේ දැන් මාසයකට වැඩි කාලයක් ගත කරලා තියෙන වෙලාවකත් ආණ්ඩුව මේ ගැන කිසි කතාවක් කතා බහක් නැතුව ඉන්නවා. මුදල් වෙන් කරන්න නැතුව ඉන්නවා. මැතිවරණ කොමිසමත් මුදල් මත තියලා මැතිවරණ කොමිසමේ කාර්යභාරයත් හරියට කරන්න නැතුව ඉන්නවා. මොකද අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවගේ බදු මුදල් ගෙවලා මැතිවරණ කොමිසමක් පත් කරන් තියෙන්නේ මැතිවරණ තියන්න. මැතිවරණ කොමිසමක් තියෙන්නේ මැතිවරණ කල් දාන්න නෙමෙයි මැතිවරණ තියන්න. ඒසම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු ඒ සමාජිකයන්ට වගකීමක් තියෙනවා මේ මැතිවරණයට බාධා තියෙනවා මේ බාධා ඉවත් කරගනිමින් ඡන්දේ පවත්වන එක. ඒගොල්ලොත් කරන දේ තමයි මැතිවරණ තියන සල්ලි නෑ කියලා ඒක මත ඉඳලා මැතිවරණ දිනයක්වත් තියන්න දු කල් දා දෙනවා. අඩු ගානේ අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසම දිනයක් හරි කියන්න ඕන දිනයක් කියලා ඒ දිනයට මුදල් ගැනීම සඳහා වෙච්ච ක්‍රියාවලියකට යන්න ඕන. නමුත් මැතිවරණ කොමිසම දිනයක්වත් කියන්නේ නැතුව දිනනෙමක් නැතුව කල් දාලා රයිල්වේ ක්‍රමසංගයේ ඕන කමට අනුව තමයි දැන් ඇසරමින් තියෙන්නේ. ඒ නිසා මේක පරාජයට පත් කළ යුතුව තියෙනවා. ඒසම අපි විශ්වාස කරනවා දැන් නැවතත් ජනතාවගේ අවධානය යොමු කළ යුතුව තියෙනවා මේ කල් දාපු දිනයක්වත් නැති ජනතාවගේ අයිතියක් වෙච්ච පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්න. මොකද හේතුව තමයි පහුගිය අප්‍රේල් 20න් පස්සේ අපේ රටේ පළාත් පාලන ආයතන ක්‍රියාවට නැගෙන්නේ නැහැ. දැන් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු නැහැ. පළාත් පාලන ආයතනවල සභාපතිවරු නැහැ. දැන් කොමසාරිස් පාලනයක් නිලධාරි පාලනයක් තියෙන්නේ. ඒකට ඒ නිසා මේ මහජනතාවගේ ආයතනවලට මහජන නියෝජිතයන් පත් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන. ඒක තමයි නීතිය. ඒ නිසා මේ මහජන ආයතනවලට මහජන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා තියෙන අවස්ථාව වෙච්ච ඡන්දය මගහැරලා යනවා කියන එක තමයි බරපතල කාරණා. මොකද අපි දන්නවා මේ පුංචි ඡන්දෙන් ආණ්ඩු වෙනස් වෙන්නේ නැහැ. මේක බිම් මට්ටමේ ගම් මට්ටමේ සභාවල ජනතාවගේ සභා පිටුව ගැනීම සඳහා ඡන්දය. ඒතට ඒක පවත්වන්න නැතුව කල් දානවා කියලා කියන්නේ ඒක ඉතාමත්ම නරක ප්‍රජාතන්ත්‍ර විරෝධී තක්කඩි වැඩ. දැන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජනාධිපතිවරයා මේ ඡන්දේ කල් දාන එකට සාධාරණ කරගන්න කිව්ව කාරණයක් තිබ්බනේ. ඒ කාරණේ තමයි ඒ වෙලාවේ මාර්තු මාසේ මුදල් අර්බුදයක් තියෙනවා, මූල්‍ය අර්බුදයක් තියෙනවා, සල්ලි නැහැ ඡන්දේ තියන්න කියලා. ඒක තමයි කිව්වේ. හැබැයි දැන් කියන්නේ මොකද්ද? දේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුවම දැන් කියමින් ඉන්නවා ආර්ථිකය හොඳයි, රුපියල ශක්තිමත් වෙලා තියෙනවා, සංචිත වැඩි වෙලා තියෙනවා, ආර්ථික ශක්තිමත් වෙමින් යන්නේ, සංග්‍රහ වෙමින් යන්නේ. ඒ නිසා අපි අර කලින් තිබිච්ච අර්බුදෙන් ගොඩ ගිහිලා තියෙන දැන් තෙල් පෝලින් නැහැ, ගෑස් පෝලින් නැහැ, දැන් හොඳයි කියලා කියනවානේ. රයිට්. එහෙමනම් මොකද අඳු කරලා තු තියෙන්නේ? ඡන්දේ තිබ්බේ නැත්තේ ආර්ථිකයේ කඩා වැටලා තෙල් නැති ලයිට් කපන වෙලාවකදී නම් දැන් එහෙම තත්ත්වේ නෙවෙයි නම් ආර්ථික හොඳයි නම් දැන් ආණ්ඩු කළ යුතු තියෙන්නේ ඡන්දේ තියෙන එක. හැබැයි ආණ්ඩු නිකන් වෙලාවට පම්පු පොරි ගන්න ආර්ථික හැදුවා ඡන්ද මතක් කරාම කියනවා ඒත් සල්ලි නැහැ කියලා. ඒ නිසා මේ දෙබිඩි පිළිවතක් අනුගමනය කරමින් ඉන්න ආණ්ඩුව සල්ලි නැහැ කියන. ඒ නිසා ආණ්ඩුව ඡන්දේ සල්ලි නැහැ කියලා කියන හදපු තර්කණය දැන් ආණ්ඩුව විසින් බිඳවට්ටලා තියෙනවා. ඒගොල්ලම කියනවා නම් ආර්ථික සංවර්ධනලා තියෙනවා, මුදල් තියෙනවා, සංචිත වැඩි වෙලා තියෙනවා, විදේශ වලින් එන මුදල් වැඩිලා තියෙනවා, විදේශ ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා, IMF ගියා දැන් ඒකනු සල්ලි හම්බ වෙනවා කියලා කියනවා නම් ඇයි පළාත් පාලන ඡන්දයක් තියාගන්න බැරි? මොකද පළාත් පාලන ඡන්දෙට විශාල මුදලක් යන්නේ
සාමාන්‍ය මුදලක් කියන්නේ ඒ මුදල වෙන් කරලා දැනටමත් කිසියම් වියදමක් කරලා තිනෝ ඡන්දේ තියන්න උනා ඇත්තම ගත්තොත් අපි දකින්නේ මොකද්ද මේ මුදල් නැති ප්‍රශ්නයක් මතු කරලා ඡන්දේ නොතියෙන වෙන හේතුවකට දැන් සල්ලි නැහැ කියලා කිව්වට ඡන්දේ තියන්න හැබැයි ජනාධිපතිවරයා ගත්තොත් එහෙම ජනාධිපතිවරයා රටසවාරි නතර කළා නෑනේ ජනාධිපතිර පහුගිය කාලේ ගත්තොත් මේ වැඩි කාලයක් ඉඳලා තියෙන ලංකාවේ පිටරට රටසවාරි වල සෑයට රවුම් ගන්න සල්ලි තියෙනවා ඩොලර් වලින් සල්ලි තියෙනවා එංගලන්තයේ රජිනේ මරුණාම මලගෙදර යන සල්ලි තියෙනවා මලගෙදරත් තියෙනවා ඊට පස්සේ ඊළඟ කෙනාට උටුණු පළඳවට උටුණු පළඳන උත්සවයටත් යනවා මලගෙදරත් තියෙනවා මගුල්ගෙදරත් තියෙන නිසා ජනාධිපතිවරයා රට වටේ මලගෙවල් මගුල්ගෙවල් රස්තය දුක ගහ ඉන්නවා ඒවට සල්ලි තියෙනවා එයාට හැබැයි ජනතාවගේ අත්‍යවශ්‍ය කාරණාවක් වෙච්ච ව්‍යවස්ථා තුළ තිබිය යුතු තියෙන පළාත් පාලන මැතිවරණ තියන්න නැතුව එක කල් දාන්න පටන් ගන්න තියෙනවා සෝ අපි හිතනවා මේක නිකන් නිහඬියාව තුළ අමතක වෙන්න තියලා ඉන්න එක වෙන කාට එහෙම වුණත් අපි හිතනවා ඒක ජනතාවේ පැත්තෙන් ගත්තොත් නරකයි කියලා. ඒ නිසා මෙතිවරණයේ නිහඬියාව තුළ කතා නොකර මෙහෙම නොතියාම යන අදන උත්සාහය පරාජිතපත් කරලා මෙතිවරණය අවදී දිනාගත යුතු තියෙනවා. මේ පළාත් පාලන මෙතිවරණ. අනිත් පැත්තෙන් ගත්තොත් අපි විශේෂයෙන් කල්පනා කරනවා රයිල් වික්‍රම සිංහල දැන් කියනවනේ ඒගොල්ලෝ ඒගොල්ලෝ රට වැටිච්ච රට ගොඩ ගන්න උත්සාහ කරා එහෙම කියලා කියනවනේ. අපි හිතනවා මේ 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 මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම රයිල් වික්‍රමසිංහ දැන් හොඳයි ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපයේ පිළිබඳව ජනතාවගේ මතය කුමක්ද කියන එක විමසන ඡන්දයකට යන එක ජනමතයේ තියෙන්නේ මොන පැත්තේද ජනමතයේ ඉන්නේ ඒගොල්ලොත් එක්කද මොකද රයිල් වික්‍රමසිංහ අපි හැමතිස්සෙම දන්නවා ඡන්දවලට යනවා පාර්ලිමේන්තුව ඇතුලේ එයාකට බය නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන ඡන්දවලට බය නැහැ මොකද රයිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න බලාගෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු 120ක් 130ක් අතර ප්‍රමාණයක් ඉන්නවා එසය යා එක එක ඒවට පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද තියෙනවා එයාට වාසි නිසා පාර්ලිමේන්තුව රටේ ඡන්ද තියන්නේ රටේ ඡන්ද තියන්නේ නැත්තේයි එයා හොඳටම දන්නවා රටේ ඡන්ද යාට වාසි නැහැ ඒගොල්ලන්ට වාසි නැහැ මහින්ද රාජපක්ෂ කණ්ඩායමට වාසි නැහැ රයිල් වික්‍රමසිංහට වාසි නැහැ ජනතාව ඉන්නේ ඒගොල්ලොත් එක්ක නෙවෙයි ජනමතයේ තියෙන ඒගොල්ලොත් එක්ක නෙවෙයි නිසා රයිල් වික්‍රමසිංහ විශ්වාස කරනවා නම් එයා මේ ආර්ථිකයට කරගෙන යන දේවල් මේ කරන විනාශකාරී දේවල් ජනතා අනුමත කරනවා කියලා අන්න ඒක ජනතා අනුමත කරනවා නැද්ද කියලා හොයාගන්න හොඳම දේ තමයි මේ පුංචි ඡන්දය කියලා බලන්න. ආණ්ඩු කරලෙන්නෙත් නැහැ. ජනාධිපතිම අහෝසි වෙන්නෙත් නැහැ. අගමැතිකම් නැති වෙන්නෙත් නැහැ. කකත් වෙන්නේ නැහැ. හැබැයි බලාගන්න පුළුවන්කම තියෙනවා ජනමතයේ පැලගැහි තින්නේ කුමන පැත්තේද කියලා. දැන් ඡන්දේ නොතියන්නේ මේ ඡන්දේ නොතියන්නේම ඔන්න ජනමතයේ පැලගැහි තින්නේ කුමන පැත්තේද කියන එක ප්‍රකාශිතපත් වෙනවට රයිල් වික්‍රමසිංහ බයයි. ජනාධිපතිවරයා බයයි ආණ්ඩුව බයයි මහින්ද රාජපක්ෂල බයයි ඇයි ඒගොල්ලෝ දන්නව පළාත් පාලන මැතිවරණ තියලා ජනමතයේ ප්‍රකාශයට පත් වෙච්ච ගාම ඒගොල්ලන්ට තවදුරටත් පාලනය කරන් යන්න සදාචාර අයිතියක් නැති වෙනවා ජනාධිපතිවරයාට ජනාධිපතිකම කරන සදාචාර අයිතියක් නැති වෙනවා ඒකට බයයි තමයි මේ ඡන්ද කල් දෙන්නේ සමේ බයට ඡන්ද කල් දාන එකක් තමයි දැන් මේ තියෙන්නේ සෝ අපි ජනාධිපතිවරයාට බල කරලා කියනවා අපි ආණ්ඩුවට බල කරනවා ඒගොල්ලන්ගේ බය නැතිකම මත ඡන්ද තියන්න පුළුවන් කමක් නැහැ දැන් රටක ඡන්ද තියන්නේ සල්ලි තියෙන වෙලාවට නම් රටක ඡන්ද තියන ජනාධිපතිවරයාගේ කැමැත්තක මැත්ත මත නම් රටක ඡන්ද තියන්නේ ආණ්ඩුව කැමැත්තක මැත්ත මත නේ රට ව්‍යවස්ථාවක් ඕනේ නැහැ නීතියක් ඕනේ නැහැ ඒතර ඒවා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නෙවෙයි මතක මේ ළඟදී ওই මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක නායකයෙක් පවත් කියලා තියෙනවා ආණ්ඩුව මේ උත්සාහ කරමින් ඉන්නේ Tamanට වාසි අවස්ථාවක් ලැබෙනකන් ඉන්නවා කියලා ඡන්ද තියන්න එතකොට ආණ්ඩුවක් ඡන්ද තියන්න ඕනකම තියෙන්නේ Tamanට වාසි වෙලාවට ඡන්ද තියන්නයි අවාසිලට නොතියෙන්නේ එකට ආණ්ඩුව ඕනේ ආණ්ඩුවක් බැඳලා ඉන්නවා දිරුන් දිලා ඉන්නවා මේ රටේ ව්‍යවස්ථාව රකින්න නීතිය රකින්න මේ ජනාධිපති දිරුන් දිලා තියෙන එකට හැබැයි මේ ව්‍යවස්ථාව රකින්න කර ජන දිරුන් දීපු ජනාධිපතිවරයා මේ ආණ්ඩුව ව්‍යවස්ථාව නොසලකා වැඩ කරන් යනවා තමන්ගේ කැමැත්ත අකමැත්ත විදිහට එනිසා පළාත් පංචන් තිබ්බොත් පරදිනවා සපළාත් පංචන්දර කැමති නැහැ ඒක කල් දාන මේ ආණ්ඩුව කල් දාන මේ පළාත් පංචන් විතරක් නෙවෙයි පෞගේ කාලේ දිගින් දිගටම බොහෝ දිස්ත්‍රික්කවල සෝම්පකාර ඡන්ද මාලිමාව දිනගෙන යනකොට සෝම්පකාර ඡන්ද කල් දැම්මා. නිසා සෝම්පකාර ඡන්දයක්වත් තියන්න බය වෙච්ච ආණ්ඩුව අපට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි කියන්නේ මොකද්ද ආණ්ඩුව මේ කැමැත්ත අකමැත්ත මත ඡන්ද තීරණ කරන එක දැන් නතර වෙන්න ඕන. රයිල් වික්‍රමසිංහගේ කැමැත්ත අකමැත්ත මත ඡන්ද තියෙන එක දැන් නතර වෙන්න ඕන. රයිල් වික්‍රමසිංහට එහෙම බලයක් කවුරක්වත් දීලා නැහැ. එයා පිනට ජනාධිපතිවරයා. ඒ නිසා ජනතාවට අයිතියක් තියෙනවා. මොකක් සඳහාද මෙන්න මේ තමන්ට හිමි ඡන්ද අයිතිය පළාත් පාලන ආයතන වලට අලුතෙන් සභාවන් මන්ත්‍රීවරු පත් කරගෙන මේ අයිතිය තමන් අතර ගැනීමේ අයිතියක් තාම තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මේ කල් දෙමින් සමුලා තියෙනවා. දැන් මේ ඡන්ද කල් දෙමින් නිසා පරිපාලන වශයෙන් ගත්තොත් විශාල අවුල් ජාලයක් වෙලා තියෙනවා. එක පැත්තක්
එක පැතෙන් ගත්තොත් මැතිවරණ කොමිසම කිසියම් වියදමක් කරා පහුගිය කාලේ මේ ඡන්ද වෙනුවෙන් ඒ වියදම අපත කිහිල්ලා. දේශපාලන පක්ෂ මේ ඡන්ද වෙනුවෙන් කිසියම් වියදමක් කරා ඒ වියදම අපත කිහිල්ලා. ඊට අමතරව අපි කවුරුත් දන්නවා දැන් මේ මැතිවරණයට දේශපාලන කිරීමේ අයිතිවාසිකම් සහිත තරඟ කිරීමේ අයිතිවාසිකම් සහිත රාජ්‍ය සේවකයෝ තරඟ වෙදලා ඉන්නවා. මතන 3000ක් විතර ඉන්නකල තමයි අපි දැන් තාලෙට ඉන්නේ මේ සමස්ත සියලු පක්ෂවල. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ රාජ්‍ය සේවකයින්ට මාස දෙකක් විතර ඉන්න සිද්ධුණා වැටුප් රහිත. මොකද අපි කවුරුත් දන්නවා රාජ්‍ය සේවකයෙක් චන්ද්‍ර ඉදිරිපත් වුණාම ඔහු අනිවාර්යෙන්ම නිවාඩු ගන්න ඕන වැටුප් රහිත අනිවාර්ය නිවාඩු. ඒක තමයි නීති. එනිසා උන්න මාස දෙකකට කිට්ටු කාලයක් වැටුප් රහිතව අනිවාර්ය නිවාඩු මත වැඩ කරගෙන ගියා. ඊට පස්සේ ආණ්ඩුව නැවත නැවත මේ කල් දැම්. ඊට පස්සේ අපි කවුරුත් බල කරාට පස්සේ ආණ්ඩුව ඇමති මණ්ඩලයේ තීරණයක් ගත්තා ඔවුන්ට නැවත රැකියාව ලබා දෙන්න තමන්ගේ ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් පිට. දැන් වෙලා තියෙන මොකද්ද? දැන් ඒක සවලා තියෙන දේ තමයි විශාල පරිපාලන අවුලක් ඇතිලා තියෙනවා. සමහර කෙනෙක්ව මාරු කරලා තියෙනවා. අඩු ගණන් ගත්තොත් తాවකාලික අනුයුක්ති කිරීම නේ මාරු කරලා තියෙනවා. ඒතකොට සමහර කෙනෙක් මාරු කරලා තියෙනවා දුරට. එතකොට එයාට මේ මාරු කිරීම නිසා කිලෝමීටර් 60 70 දුර යන සිද්ධ වෙලා තියෙනවා. දම්පාර දිස්ත්‍රික්කයේම සිද්ධ තියෙනවා. ඒක සභාවකින් තව සභාවකට මාරු කරාම පොඩි දුරක් නෙවෙයි විශාල දුරක් තියෙනවා. එතකොට එයාගේ මුළු ජීවිතේම අවුල් වෙනවා. එයාගේ බස් ගාස්තු, එයාගේ කාලය ඔක්කොම ගත්තොත් එහෙම තියා වැරද්ද කරලා නෙවෙයි. ආණ්ඩු කරව වැරද්දට වන්දි ගන්නලා තියෙන කාටද? රජයේ සේවකයන්ට. ජනාධිපති රකරව වැරද්දට වන්දි ගන්න රජයේ සේවකයෝ. ඈතර මාරු බිල් ලැබිලා. ඊට අමතරව දැන් සමහර පාසල්වල අපි ගත්තා කෙමෙන් ඉන්නවා. දැන් සමහර පාසල්වල ගුරුවරයෙක් හිටියා. ਉਹ තමයි ශිෂ්‍යත් පන්ති බාරයට ගුරුවරයා. ඒත් ਉਹ මාරු කරාම වෙන තැනකට වෙන දේ තමයි ඒ ශිෂ්‍යත් පන්ති ළමයින්ගේ අධ්‍යාපන සම්පූර්ණයෙන් අවුල් වෙනවා. එතකොට දෙමාපියෝ විශාල දුෂ්කරතාවකට මුහුණ පානවා. සමහර පාසල් තිබ්බා විද්‍යාව උගන්වන්නට එක ගුරුවරයයි, ඒ ගුරුවරයා මාරු කරලා. එතකොට විද්‍යාව උගන්වන ගුරුවරයෙක් නැහැ ඒ පාසලට. ඉතින් මේ විදිහට පාසල්වල මේ ප්‍රශ්න මතුවලා තියෙනවා. පරිපාලන වශයෙන් විශාල අර්බුදයක් මතුවලා තියෙනවා. සමහර රජයේ සේවකයන්ට අතිශය දුෂ්කරතාවකට මුහුණ දෙන්න තවත් නෝ උන් වරදක් කරලා නෙවෙයි උන් ඡන්දෙ ලැබු නිසා. ඒ නිසා ආණ්ඩුව මේක දකින්න ඕනා. ආණ්ඩුවට සෙල්ලම් කරන අයිතියක් නැහැ මේ රටේ ජනතාවගේ මේ දූදරුන්ගේ අධ්‍යාපනයත් එක්ක පරිපාලනෙත් එක්ක රාජ්‍ය සේවකයෙක්ත් එක්ක ජනතාවත් එක්ක නමුත් රනිල් වික්‍රමසිංහ නිකම් පිනට හම්බෙච්ච ජනාධිපතිකම අතේ තියාගෙන පොඩි ළමයි වගේ ඡන්ද පැත්තක දාලා අනිත් ඔක්කොම පැත්තක දාලා එයා විනෝදෙමින් ඉන්නවා. එතගත්තුත් දැන් මේ තියෙන්නේ ජනාධිපතිකම හම්බුණායි පිනට දැන් ඒ ජනාධිපතිකම අරගෙන ආතල් ගනිමින් ඉන්නේ. මගුල් ගෙවල් වල යනවා, ජාත්‍යන්තර මගුල් ගෙවල් වල යනවා, ජාත්‍යන්තර මල ගෙවල් වල යනවා, රට සවාරි වල යනවා, එක එක කතා කියනවා, එක එක උත්සව වලට යනවා. ඒ ඔක්කොම ජාති කරනවා. හැබැයි රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ දර කොටයක් වගේ වෙලිච්ච මිනිහෙක්. එයාට කිසි හැඟීමක් නැහැ ජනතාව දුක් විඳිනවාද? එයා ගන්න තීරණ වලින් රජසේවකට මොකක් සිද්ධ වෙන්නේ වගේ කිසි හැඟීමක් නැතුව වැඩ කරන් යන නිසා අපි දකින්නේ මේක තවදුරටත් අපේ රටේ ජනතාවත් දරා සිටිය යුතු නැහැ. ඉවසා සිටිය යුතු නැහැ. දැන් අපි හිතනවා ඉවසීමේ සීමට වෙත් නිසා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරයාට බල කරන්න ඕනකම තියෙනවා. දැන් මොකද්ද? වහාම පළාත් පාලන ඡන්දෙ තියපන් කියලා. එවෙනුවෙන් අපි ලෑස්ති කටයුතු කරන්න. සම ජාතික ජන බලය කැරට අපි ජනතා විමුක්ති කරන ලෙස අපි ලෑස්ති මේ වෙනුවෙන් කටයුතු කරන්න. මොකද අපි හොඳටම දන්නවා දැන ගත්තමත් අපි ඡන්දේ දිනාගෙන සඳහා වෙච්ච අධිකරණ ක්‍රියාමාර්ග කීපයකට ගිහින් තියෙනවා. දැන් ලබන මාසේ ජූනි මාසේ 9 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුලක් ඉදිරියේ නඩුවක් විභාග කරනවා. ඒ නඩුව පවර්ලා තියෙන්නේ අරණියමන සූර්ය සුලින් හඳුන්නේත්ති ඒ වගේ සහෝදර සහෝදරයන් පවරම නඩුවක් තියෙනවා. තියෙන නඩුව විභාග කරනවා ජාතික ජන බලයේ ලේකම් නිහල් අබේසිංහ සහෝදරයා. ඒකෙන් අපි මොකද්ද කරන්නේ? මේ ඡන්දයේ කල් දැමීම නිසා අපේක්ෂකයන්ගේ ඒ වගේම ගත්තොත් ඡන්දදායකින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා ප්‍රකාශ කරන්න කියලා අපි නඩුවක් දාලා තියෙනවා. නඩුව විභාග කරන තීන්දුව කළා තියෙනවා. ඒ නඩුව ගන්නවා ලබන මාසේ 9 වෙනිදා. අපි හිතනවා පැහැදිලි ගත්තොත් එහෙනම් නඩුව විභාග කරලා ඒ නඩුවෙන් පැහැදිලි අපට ජනතාවගේ පැත්තට වාස දාග තීන්දුවක් ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ජූලි මේ ජූනි මාසේ මැද හරියේ තව නඩුවක් විභාගයට ගෙනනවා. ඒ තමයි අපේ විජිත හිරස් සහෝදරයා විසින් පවරම නඩුවක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුව අධිකරණයට අපහාස කරා කියලා. ඔබ කවුරුත් දන්නවා අධිකරණයේ කලින් නඩුවක් තීන්දුවකදී තීරණයක් දුන්නා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටයි ඊට පස්සේ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාධිපති නියටයි මේ මැතිවරණයට බාධා කරන්න එපා කියලා. මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න කියලා. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ නියෝගයක් දුන්නා මැතිවරණ කොමිසමට වෙන් කරපු මුදල් බාධාවකින් තොරව ලබා දෙන්න කියලා. හැබැයි මේ වෙනකොට
ඒ අධිකරණ තීරණේ උල්ලංඝනය කිරීම තමයි වැඩ කරමින් යන්නේ. එනිසා අපි තා පැහැදිලි දන්නවා ඒක අධිකරණයට අපහාස කිරීමක්. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කළ දෙනවා. මොකද අධිකරණ නියෝගයක් ශ්‍රේෂ්ඨ අධිකරණ නියෝගයක් නොසලකා වැඩ කරලා. එනිසා අපි ඒ සම්බන්ධයෙන් නඩුවක් දාලා තියෙනවා. මේක අධිකරණයට අපහාසයක් සලකලා ඔවුන්ට නීතිකම මාර්ග ගන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඊට අමතරව අපි කල්පනා කරනවා අපි තව නඩුවක් ලබන සතියේ විතර පවරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි දැන් රනිල් වික්‍රමසිංහල මේ ඡන්දේ වළක්වන්න ගත්ත තීරණය කැබිනට් තීරණය අභියෝගයට ලක් කරනවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහු මුදල් ඇමතිවරයා ලෙස ඇමති මණ්ඩල තීන්දුවක් ගත්තයි කියලා ඔහු කිව්වා. මුදල් තත්ත්වය මෙන්න මේ මට්ටමේ තීරණ නිසා මුදල් අනිවාර්යෙන් වෙන්කළ යුතු ආයතන ප්‍රමාණයක් ඔවුන් නම් කළා. අනිවාර්යෙන් මුදල් වෙන් කළ යුතු ආයතන ප්‍රමාණයක් නම් කරලා චක්ලේකයක් නිකුත් කරා කියලා කියනවා මුදල් අමාත්‍යාංශයට. ඒ මුදල් අනිවාර්යෙන් වෙන් කළ යුතු ආයතන ඇතුලේ මෙතුණු කොමිසම තිබුණේ නැහැ. ඒ නිසා ඒ ඇමති මණ්ඩල තීන්දුවට අනුව මෙතුණු කොමිසමට මුදල් වෙන් කරන්න බෑ. බැරි වෙනවා මුදල් අමාත්‍යාංශ ලේකම්රට. මොකද අර අනිවාර්යෙන් මුදල් දෙන ලයිස්තුවේ මේක නැති නිසා. එතකොට එහෙම කිව්වේ ඔවුන් ඒ වෙලාවේ තිබිච්ච කිසියම් ආර්ථික තත්ත්වයක් පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා මෙන්න මේ තත්ත්වයේ ආර්ථිකයේ තියෙන්නේ ආදායම් තියෙන මේ මට්ටමේ තියෙන නිසා හැමෝටම සල් දෙන්න බෑ කියලා. වෙයි දැන් අපි කවුරුත් දන්නවා ඒ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. මහ බැංකුව වර්තා ගත්තමත් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් අර ඇමති මණ්ඩල නියෝගය වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපි අන්නේ ඇමති මණ්ඩල නියෝගයේ මේ අලුත් තත්ත්වේ මත අභියෝගකට ලක් කරපු නඩුවක් දාන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අධිකරණ ක්‍රියාමාර්ග රැසක් ගන්නවා. අධිකරණේ හරහා මේ ව්‍යවස්ථාවෙන් අපට අයිතිලා තියෙන මැතිවරණ දිනා ගන්න. ඒ විතරක් නෙමෙයි අපි හිතනවා අධිකරණයට යන අතරම අපිට තියෙන ජනතාවට ඡන්දදායකට අයිතියක් තියෙන මොකද්ද? තමන්ට හිමි ඡන්දය අවල් මේ කල් දාපු රනිල් වික්‍රමසිංහගේ පාලනයට හැරෙව ඡන්දයේ අයිති වෙනුවෙන් සටන් කරන. ඒ කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී අයිති වෙනුවෙන් සටන් කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ අයිතියට අනුව අපි කල්පනා කරනවා අපි මේ ඡන්දෙල්ලා දෙවන්ත උද්ඝෝෂණ මාලාවක් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මාලාවක් රට පුරා කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි කල්පනා කරන්නේ අපි ඒ අනුව ලබන මාසයේ 8 වෙනිදා හවස්වරුවේ සාමාන්‍ය පිළිවිභාගය අවසන් වුණාට පස්සේ හවස්වරුවේ අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජන බලවේග අපේක්ෂකයන් සියලු දෙනාම ඇවිල්ලා මෙතිවරණ කොමිසමට බල කරන උද්ඝෝෂණය කරන්න රාජගිරියේදී මේ ඡන්දය පවත්වන්න මෙතිවරණ කොමිසම මැදිහත් වෙන්න කියලා. අපි ඉන්නතර වෙන්නේ නැතුව රට පුරාමත් ඡන්දය පැවැත්වීම සඳහා පොදු ජනතාවයි ඒකාබද්ධ කරගත්තු උද්ඝෝෂණ මාලාවක් ගැන බලාපොරොත්තු වෙනවා. මොකද එක පැත්තෙන් අධිකරණ ක්‍රියාමාර්ගත් අනිත් පැත්තෙන් ජනතාවගේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගත් එකතු කරලා ආණ්ඩුවට දෙවැන්ත බලපෑමක් කළ යුතු තියෙනවා. මේ කල් දාපු අනීතික ලෙස කල් දාපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල් දාපු තක්කඩ ලෙස කල් දාපු ජනතාවගේ අයිතියක් වෙච්ච පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා. මොකද ආණ්ඩුව දැන් ගැටතු කරමින් ඉන්නේ එක පැත්තෙන් ගත්තොත් ඇත්තට ගත්තොත් රට විනාශ කරමින් යන්නේ. මේ ඒගොල්ලෝ හදපු අර්බුදයට උත්තර හොයන්න කියලා ජාත්‍යන්තර මූල ධර්මවලට ගිහිල්ලා ඒක ඉස්සර දන ගහලා ඒක කොන්දේසිවලට යට වෙලා එක පැත්තෙන් ගත්තොත් ජනතා මත දරාගන්න බැරි බරක් පටවලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් රටේ ඉතුරුලා තිබිච්ච අවසන් ජාතික සම්පත් විකුණන්න පටන් ගන්න තියෙනවා. يعني පෙට්‍රල් ෂෙඩ් ටිකක් විකුණන කන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉන්ධන පිරුම් මල් ටික ඒපත් වෙලා තියෙනවා. රටට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ පැත්තෙන් විකුණනවා. අනිත් පැත්තෙන් ජනතර බරපටවනවා. සහන කපනවා. අද බරපැටවීම කොතරම්ද කිව්වොත් එහෙම උපේනවට ගිහින් බද්ද දරාගන්න බැරි කම නිසා අපේ රටේ ඉංජිනේරු, වෛද්‍යවරු, විශ්වදලචාරු විශාල වශයෙන් රට හැර යන පටන් ගන්න තියෙනවා. දැන් අපිට තමහර තොරතුරු ආණ්ඩු හංගන් එන්නේ. අපරතුරු තියෙන තොරතුරු අනුව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පහුගිය අවුරුද්දක් විතර කාලය තුළ වෛද්‍යවරු විතරක් 2000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ගිහිල්ලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු 300ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ අතර වාර්තමන්දක පුවත්පත් වාර්තාවක් තියෙනවා. පහුගිය මාස 5ට විශ්වදාචාර්ය 500ක් විතර රට ඇතරලා ගිහිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අපේ රටේ රට හදන්නේ දැනුම දෙන්න තියෙන අපේ සෞඛ්‍ය සේවය රැක ගන්න තියෙන අධ්‍යාපන රැක ගන්න තියෙන ඒ දැනුම තියෙන අය රට ඇතරලා යන්න සිද්ධ වෙලා තියෙනවා. ඇතරලා තත්ත්වයටපත් කරවල තියෙනවා. රටින් එළවන තත්ත්වයටපත් කරලා තියෙනවා. ඒ නිසා එක පැත්තෙන් ගත්තොත් අධ්‍යාපනය කඩා වැටෙමින් යනවා. අනේ පැත්තෙන් සෞඛ්‍ය සේවය බිඳ වැටෙමින් යනවා. මේ ඔක්කොම විනාශයන් සිද්ධ වෙච්චි අර රෝමයේ ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා කිව්වාගේ මේ ඔක්කොම විනාශයන් සිද්ධ වෙච්චි රනිල් වික්‍රමසිංහ රට සවාරි ගිහිල්ලා එක එක සාකච්ඡා සම්බන්ධන තියලා ඒක පම්පෝරි ගහමින් ඉන්නවා. සුරංගන ලෝකයක් පෙන්වනවා. එයා අපට කැටයන් දාලා තොරම් පෙන්වනවා. හැබැයි අපි දන්නවා ආර්ථිකය ඇත්තට තියෙන්නේ කඩාවැටෙන එක. තුන් වේල කන්න බැරි රටක් මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි රටක්.
බඩු මිල දිනපතා වැඩි වෙනවා. අද මිනිස්සුන්ට කුකුල් මාස් කිලෝවක් ගන්න බැරි මට්ටමට ඒක මිල වැඩිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රෝටීන් ගැනීම සඳහා තිබිච්ච පහසුකම් විතරක් ගන්න බැරි මට්ටම මිල වැඩිලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව කොසගෙන ඉඳද්දි රටේ සම්පත් විකුණා දාද්දි ජනතාව මත බදු පරපටවද්දි ඒ ජනතාව ගැන කිසිම හැඟීමක් නැති රනිල් වික්‍රමසිංහ වෙන පම්පෝරික ගාව වෙන හීන ලෝකෙ ඉඳගෙන අපට කැටයන් පෙන්න පෙන්න තොරම් පෙන්න පෙන්න යන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඇත්ත ගත්තොත් රට තියෙන්නේ අගාධයක තියෙන්නේ. එතකොට එහෙම තත්ත්වයක් තීවි තිබේදී තමයි අඩු ගානේ ප්‍රජාතන්ත්‍රවාදීවත් දෙන්න නැතු යන්නේ. එක පැත්තෙන් ත්‍රස්තවාදී පනත් ගේන උත්සාහ කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ජනතා මර්ධනය කරනවා කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම කරමින් රනිල් වික්‍රමසිංහ මේ පිනරලම්බෙච්ච ජනාධිපතිකමයි ඒකට මහින්ද රාජපක්ෂගේ සහයෝගය පාවිච්චි කරලා රට විකුණන ජනතා මත බරපටවන සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගනිමින් ඉන්න පාලනයක් ඇදගෙන යනවා එවැනි පාලනයක් අනුමත කරන්න ජනතාවට බෑ. රනිල් වික්‍රමසිංහට එහෙම කටයුතු කරන්න අදාළ ජනවරමකුත් නැහැ. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහව පරද්දලා තියෙන්නේ. මන්ත්‍රිකමක්වත් නොදී පරද්දලා තියෙන්නේ. ඒ නිසා ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙලා ඒ ව්‍යවස්ථාවට අභියෝග කරගන්න මේ චන්දකල් නම් නිසා මෙන්න මේ ආණ්ඩුව යන ගමන්මක පරද්දන්න ඕන. විශේෂයෙන් මේකෙදී ආණ්ඩුවට ජනතාවගේ මතය මොකද්ද, ජනතාවගේ ජනවරමේ ස්වභාවය මොකද්ද, ජනතාව ආණ්ඩුව ගැන කොහොමද දකින්නේ කියන එක ආණ්ඩුවට පෙන්වන්න තියෙන එකම අවස්ථාව මැතිවරණ නිසා. මැතිවරණ පත්තන් නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා කල්දව මැතිවරණේ වහා පවත්තන්, අපි මැතිවරණ කොමිසමට බල කරනවා ඔබේ රාජකාරිය ඔබ හරියට කරන්න, ඔබේ වගකීම ඉටු කරන්න, මැතිවරණට දින දෙන්න, දින දීලා ඒ දිනට ඡන්දෙ තියන්න, ඔබේ පැත්තෙන් මෙදිහත් වෙන්න කියලා අන්නේ සඳහා බලපෑම් කරන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්නත්, අනිත් පැත්තෙන් ගත්තම උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා විශාල ජනතා බලවේගයක් පෙළගස්සලා මේ ඡන්දෙත් දිනාගෙන මේ ආණ්ඩුව පරාජයපත් කිරීම සඳහා වෙච්ච ක්‍රියාවලියට සමස්ත ජනතා බලවේගයක් නිර්මාණය කිරීම අපේ අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න එකතු වෙන්න කියන ඉල්ලීම තමයි අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාද කරන්න තියෙන නිසා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී දිනාගැනීම සඳහා ඡන්දයිති දිනාගැනීම සඳහා අපි හැමදෙනාම එක්ව සටන් කරමු, කටයුතු කරමු කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මෙතිවරණ සම්බන්ධයෙන් ওই ටික තමයි අපිට කියන්න ඕනකම තිබ්බේ. ඉතින් ඊට අමතරව ඔබට කිසියම් දෙයක් තියෙනවා නම් මතු කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඔව්, ඇත්තටම රෝහල්වල විශාල බෙහෙත් නැගයක් තියෙනවා. ඊට පස්සේ බාල බෙහෙත් ගේන පටන් ගන්න තියෙනවා. අපි දැක්කා සමහර රෝහල්වල මේ ඇස් වලට බෙහෙත් කරන සමහර ඖෂධ වර්ග නිසා ඇස් අන්ධ වෙච්ච අය ඉන්නවා කියලා කියනවා. ඒ ඖෂධ හිඟයක් තියෙනවා. බාල ඖෂධ ගේනවා. වෛද්‍යුන් හිඟයක් තියෙන නිසා අවසන් ගත්තොත් සෞඛ්‍ය සේවයේ බිඳ වැටෙමින් යන්නේ. සෞඛ්‍ය සේවයේ බිඳ වැටෙන නැරලා ආණ්ඩු යෝජනා කරන මොකද්ද? රජයේ රෝහල් වලට ගෙවන මාට්ටු හදන්න ඕනයි කියලා. ඒ කියන්නේ රජයේ, ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන මේ හදන්නේ. රනිල් වික්‍රමසිංහගේ අරමුණ තමයි මොකද්ද? ආණ්ඩුව මේ හැම එකම නිදහස් කරලා පැත්තට ලයින්. සනිදහස් සෞඛ්‍ය සේවයත් අහෝසි කරලා, නිදහස් අධ්‍යාපනයත් අහෝසි කරලා ආණ්ඩුවට වෛති නැහැ කියලා ජනාධිපතිකම විතරක් කරගෙන තමයි ආගේ බලාපොරොත්තු තියෙන තියෙන ටික විකුණගෙන කාලා. සහ අපේ රටේ ජනතාවට, දුප්පතුන් දුප්පත් ජනතාවට එදාවල කන්න මිසුන්ට බෙහෙත් ටිකක් ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා තියෙනවා. දැන් මෙහෙම ගියාට පස්සේ ජනතාවට බෙහෙත් ගන්න සිද්ධ වෙන්නේ මුදල් ගෙවලා නම්, පෞද්ගලික අංශයෙන් නම්. එතකොට අපේ රටේ අසනීපයක් වෙන කිසියම් පුරවැසියෙක්ගේ ජීවිතේ බේරා ගැනීම තීරණය වෙන්නේ ඔවුන් අතේ තියෙන සල්ලි මත නම් අපි අහනවා අපේ රට ජනතාවගෙන් එහෙම සමාජයක් කොහොමද සාධාරණ වෙන්නේ? කෙනෙක් අසනීප වුණාම ඔහුගේ ජීවිතේ බේරගන්නවද, ඔහු සනීප කරගන්නවද කියන කාරණේ තීරණය වෙන්නේ මුදල් මත නම්. සල්ලි තිබ්බොත් ජීවත් කරන්න පුළුවන්, නැත්නම් මැරෙන්න සිද්ධ වෙනවා නම් එහෙම සමාජයක් සාධාරණ වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් සාධාරණ වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ හදමින් යන්නේ එහෙම ක්‍රමයක්. සල්ලි තියෙන කෙනා බෙහෙත් ගන්න නැති කෙනා නිකන් සමේ ඖෂධ හිඟය සහ බාල ඖෂධ ගෙන්නමින් කරන මේ මගඩි අනිවාර්යයෙන්ම බරපතල හානියක් කරලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් මේ බදුබර නිසා වෛද්‍යවරට හැර යමත් සෞඛ්‍ය සේවින්ද වැටීම නිසාල හානියක් කරලා තියෙනවා. ආණ්ඩුවට එක වගේ යනවා කියලා තමයි අපි හිතන්නේ. ඔව්, සමගී ඔව්, අපි හැම පක්ෂරම කඩේ ගිල්ල නැහැ. ඔයගොල්ලන්ට හිතන්නේ දේශපාලනේ තේරෙන්නේ නැතිකම තියෙන්නේ. සමගි ජන බලවේගත් මේ වෙනකොට
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. සමග ජන බලවේගයකට කිසියම් ප්‍රශ්නයක් පිළිබඳව ස්ථාවරයක් නැතුව ඉන්නේ. සමග ජන බලයට අඩු ගානේ තමන් ගාව ඉන්න මන්ත්‍රී කණ්ඩායම තියාගන්න බැරුව ඉන්නේ. සමහරු රයින් වික්‍රම්ස් ගාට යන උත්සාහ කරමින් ඉන්නෝ ඉන්නේ. පහුගිය දවසක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ චන්දු විසමක් කරා. මේ සමග ජන බලේ මොකද කරේ? ස්ථාවරයක් තිබුණා නේ. පක්ෂ උනෙත් නේ විරුද්ධ උනෙත් නෑ. ඒක මග ඇරලා නිකන් හිටියා. තේන්සා සමග ජන බලය කියලා දැන් යල් පැනපු පක්ෂයක් ස්පයි වෙලා තියෙන්නේ. ඒක ජනතාවත් එක්ක දේශපාලන කරන්න ඒක ආණ්ඩුව දිහත් බලාගෙන විපක්ෂ දිහත් බලන් වැඩ කරන බඩපත් වෙලා තියෙන නිසා මම හිතන සමග ජන බලවේගයේ කියන දේවල් ජනතාව කවුරුවක්වත් එතරම් පිළිගනි කියලා අපි හිතන්නේ. ඊළඟට මේ වන විට ඔබතුමා කටකේදී මාර්ගලින් වාර්තා කරනවා ආගම් උඩට අරගෙන යම් සිදියක යම් කිසි මාර්ගණයක් යනවා කියන කතාවක් එහෙන් එහෙන් කියනවා. සමහර කාලවල ඔබතුමා අර්ධ සමාන කණ්ඩායම් සමහර කාලවල මේ පෙන්නනින් තම දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගන්න හදනවා කියන කතාවක් කියනවා කියන ඔබතුමාල වගේ මානික කරපත ප්‍රොතනා කරනවා. ඔබතුමා මොකද හිතන්නේ මේ සිටුේෂන් එක මොකද මේ හදිසි වැඩිද මේ කැම්පේන් එක ගත්තේ මොකද ඔබතුමා හිතන්නේ මොකද මොකද මේ වෙලා තියෙන්නේ? අතර මම හිතන ඉස්සෙල්ලාම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් ප්‍රශ්නය මතු කිරීම පිළිබඳ මේ වෙලාවේ. ඇත්තටම අපි දැන් අපි ජනතාවට ඉස්සෙල්ලාම කියන්න ඕනකම තියෙනවා. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. අපිට හැම වෙලාවකම බංකොලොත් වෙච්ච තක්කඩ දේශපාලකයන් ආණ්ඩු තමන්ගේ පැවැත්ම රැක ගැනීම සඳහා අවසාන තුරුම්පුට පාවිච්චි කරේ එක්කෝ ජාතිවාදී නැත්නම් ආගම්වාදී. ඒ නිසා දැනුත් අපි දකින්නේ ඉන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච රාජපක්ෂලා රනිල් වික්‍රමසේනලා කණ්ඩායම අවසාන වතාවනොත් මේ දේශපාලන එල්ලා ඉන්න අවසන් පිදුරුගා හැටියට ඔය ජාතිවාදය සහ ආගම්වාදී හොයා ගනිමින් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් බොම මේ ඉවසීමෙන් කටයුතු කරන්න සවිඥානිකව ඉන්න මේ පිටුපස තියෙන දේශපාලන එජෙන්ඩා දේශපාලන න්‍යාය පත්‍රයෙන් හරියට හඳුනගන්න කියලා. මොකද මේක අපට අලුත් එකක් නෙවෙයිනේ. ඔබ කවුරුත් දන්නවා අපේ ජනතාව දන්නවා ඔය ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න කලින් අපේ රටේ විශාල මතයක් තිබ්බා වඳ මතයක් වඳ වෙන්න යනවා කියලා. ඒ නිසා වඳ ඇඳුම් ගැන කතා කරා වඳ යට ඇඳුම් ගැන කතා කරා වඳ කොත්තු ගැන කතා කරා විශාල මතයක් ගොඩනැගුවා. අවසානයේ වඳ දොස්තර කෙනෙකුත් හොයාගත්තා. එහෙම කරලා තමයි ජනතාවක් බයවද්දලා රාජපක්ෂල ගාණ්ඩු ගෙනාවේ. හැබැයි දැන් අපි මෙගිය ප්‍රදාගෙන දෙ මොකද්ද? ඒ වඳ දොස්තර කියලා කිව්ව දොස්තර මහත්තයාව සම්පූර්ණයෙන්ම පරීක්ෂණ නිදහස් කරලා ඔහුට ඔහුගේ වැටුප් ඇරියස් එකත් ගෙවලා ඔහු දැන් හිටපුරු හොල්ටම අනුයුක්ත කරලා. දැන් අර කතා හදව මාත්‍රකෝ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම නියඳව එමක් කරගෙන යනවා වගේ ඉන්නවා. තවසාන එකේ වෙලා තියෙන මොකද්ද? ජනතාවක් නොමගෙවුවා එකෙන්. දැන් අපි දන්නවා මේ මෑතීත්ව කිසියම් කාන්තාවක් කරපු සිදුවත් කුමරා පිළිබඳ කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන දැන් මේ කාලේ ලොකු සද්දයක් වෙලා තියෙනවා. කියන්නේ අපේ රටේ ජාතිවාදී ආගම්වාදී බලවේග පහුගිය කාලේ පැරදුනා. විශේෂයෙන්ම අපේ රටේ ජනතාව තරුණ පරපුර ජනතාව පාට බැලලා ඇතිවෙච්ච මේ අර ජනතා නැගිටීමත් අරගලෙත් එක්කෙන් අරගලේ තුල විශාල ඒක අඩුපාඩු මොනවද තිබ්බත් ඒක තුල සිවිල් ජනතාවන් එකතු වුණා ආගම් ජාතිකත් එකට එකතු වෙලා එකට හිටිය නිසා අර ජාතිවාදය පැරදිලා ජාතික සමගයේ පැත්තට කිසියම් ප්‍රවේශයක් ඇති වුණා. ඒතකොට ඒක දරාගන්න බෑ ඔය ජාතිවාදී අවුස්සන අයට. ඒගොල්ලෝ ඔලුව හංගන් ඉඳලා දැන් ඒගොල්ලන්ට ඕනකම තියෙනවා ආපහු උඩට එන්න ඒකට මේව පාවිච්චි කරන්න. එතකොට සමහර මේ වගේ සිද්ධි අහඹ වෙන්න පුළුවන්. නැත්නම් සමහර සිද්ධි කිසියම් න්‍යාය පත්‍රයකට අනුව සැලසුම් කරලා කරණය වෙන්න පුළුවන්. ඒක අහඹෙන් සිද්ධ වුණත් සැලසුම් කරලා සිද්ධ වුණත් අනිවාර්යෙන් ඒ ඔක්කොම අර 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 මේ දුෂ්ට ජාතිවාදී ආගමවාදී කණ්ඩායම් වල අරමුණට එකතු වෙනවා. ඒ නිසා දැන් ඔවුන් කලබල වෙලා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් මත හදමින් වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ අපේ රටේ මේ ජාතික අසමගිය නිසා ආගමික අසමගිය නිසා අපේ රටේ ජනතාව ගෙවලා තියෙන වන්දි හොඳටම ඇති. අපි ජීවිතේන ලේවලින් වන්දි ගොඩක් ගෙවලා තියෙන නිසා නැවතත් අපේ රට ආගම් අතර ගැටුම් ආගම් නිසා ගැටුම් ජාතිවාදී ගැටුම් අවශ්‍ය වෙන නිසා ඒවා නිර්මාණය කරන සහ නිර්මාණය කරව පාවිච්චි කරලා ජනතාවගේ හදවතේ තියෙන ඉතාම සියුම් තැම් අවුස්සලා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන දරන උත්සාහයන් හරියට අඳුනගන්න කියලා අපි ජනතාවට කියන එක පැත්තක. දෙවෙනි කාරණේ තමයි දැන් මේ ওই සිද්දෙන සමාන සිදුවීම්. දැන් ඔය සිද්ුවත් කුමාරා ගැන කිව්ව දේවල් වගේ එක එක් ආගම් ගැන විතර කලනොත් අපි දැක්කා අර කවුද පාස්ටර් කෙනෙක් මොකද්ද කිව්වා කියලා කතාවක් තිබ්බා. විටින් විට මේව කියනවා. එතකොට සමහර අය තැන් යනවා මේක රැඩිකල් කියලා.
radical kamat nidahas cinta kiyala sihitana samahara kene tarka karanawa ithin ehema kiyuwa mokada ehema kiyana aithiyak thiyenada meka nidahas minissunta aithiyak thiyena neda adahas palakirime aithiyak thiyena neda prajathantrawada eka neda samahara sampradayan prashna kala yutu neda wage adahasakuth thiyana ithin api ita pahedilawa kiyannona kama thiyenawa radical wenawa kiyanne okata nevey ekena minissunta prajathantrawadaya thiyenawa adahas palakirime aithiya thiyenawa sampradayan prashna kirima aithiya thiyena habai e okkoma aithiya thiyena athara man hitanne api ita parisang wenno ona me aagamika viswasa pilibada dan rataka aagamika viswasa thiyena minissunge hadawathi eka minissu vidyawath ekak sambandha karaganna ne vidya wenama igena gannawa aagama wenama igena gannawa ewa minissunge hadawathi thiyena viswasaya ekaṭa api danna mona aagame unath e aagama adahana kattiya tamange aagame igennim viswasa karanawa tamange aagame naayakiyage charithe චරිතය සිදුවී තාල විශ්වාස කරනවා ඒවා විද්‍යාවතක තර කරන්න යන්නේ ඒවා විශ්වාසයන් එතකොට එවැනි විශ්වාසයන්ට රිදවන එක අපි හිතන්නේ සමාජයක පොදු පැවැත්මට හානි කරයි කියලා අපි විශ්වාස කරනවා ඒක හානි කරයි කියලා يعني කිසියම් ජන කොටසකගේ ආගමික විශ්වාසයන්ට රිදෙවොතින් ඒක ඒ ජනතාවට රිදෙනවා එතකොට නිසා බෞද්ධයන්ට වෙන්න පුළුවන් ඒක කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ඉස්ලාම් ඕන එකකට වෙන්න පුළුවන්කම තියෙනවා නිසා බෞද්ධ මේ කියන්නේ මොකද ආගමික සංකේතවලට ආගමික ශාස්ත්‍රවරුන්ට ඔවුන්ගේ චරිතවලට අපහාස කිරීම නැත්තම් ඒව හාස්‍යයට ලක් කිරීම වගේ දේවල් අපි හිතන්නේ සමාජයක යහ පැවැත්මේට ඒතරම්ම හොඳ දේවල් වෙන්නේ නැහැ ඒව රැඩිකල් නන් නෙවෙයි රැඩිකල් කියන්නේ ඒකට නෙවෙයි ඒක නිකන් අදහස් පළ කිරීමේ නිදහසට ගන්න පුළුවන්කමක් මොකද අපිට අදහස් පළ කරන නිදහස් තිබ්බට ඕන අදහසක් පළ කරනවත් මම හිතන්නේ අපිට අමාරුයි මොකද අපි සමාජික ජීවත් වෙන එකේ සමාජ තුළ සමාජ සාධර්ම තියෙනවා සමාජයක් පවතින නිකන් නෙවෙයිනේ සමාජයක් පවතින්නේ ඒ සමාජ තුළ සංස්කෘතීන් හර පද්ධතීන් සාර ධර්ම සිරිත් විරිත් නීති ඔක්කොමත් එක්ක සමහර ඒවා වැරදි නම් ඒවා වෙනස් වෙන ඕනකම තියෙන සමාජය තුළ ඇති වෙන ලොකු සංවාදයක් එක්ක අපි හිතුවොත් අපේ සමාජය සමහර තියෙන මොකක් හරි දේවල් සම්ප්‍රදායික දේවල් වෙනස් වූ තුනම් ඒ සම්ප්‍රදායික වෙනස් වූ දේවල් පිළිබඳව සමාජය තුළ ඉතාමත් හොඳ බුද්ධිමය සංවාදයක් ආරම්භ කරන්න ඕන. ඒ බුද්ධිමය සංවාදයෙන් ඒවා වෙනස් කරගත්තට කමක් නැහැ. හැබැයි ඒ වෙනුවට නිකන් අර විහිළු කරන කට්ටිය ඇවිල්ලා ආගමික සංකේත හෝ ආගමික ශාස්ත්‍රවරුන්ගේ ජීවිත හාස්‍යයට ලක් කරාම වෙන දේ තමයි ඒක නිකන් රැඩිකල් වෙන්නේ ඇත්ත ගත්තොත් ඒකින් දෙ තමයි කිසියම් ජන කොටසක හදවත රිදෙනවා ඒක පාවිච්චි කරගන්නවා තක්කඩ දේශපාලඥය මතන එක තමයි පරපතල කාරණා මේක පොදු ජනතාවකට ලොකු කලබල වෙන්නේ නැති වුණාට තක්කඩ දේශපාලඥය මේක පාවිච්චි කරගන්නවා දැන් ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කරන උනත් මම හිතන්නේ ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ඔය දාර්ශනික අදහස් ඉදිරිපත් කරපු එක්කෙනෙක් තමයි ඇමරිකාව හිටපු ජනාධිපතිවරයෙක් හිටියේ ඒබ්‍රහම් ලින්කන් කියලා ඒබ්‍රහම් ලින්කන් ඒතර ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ඔහු පිළිගන්නේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී හඳුන්වා දීපු කෙනාට ඔහු එක වෙලාවක කිව්වා ප්‍රජාතන්ත්‍රවාද නිදහස පිළිබඳව ඔබේ සැරෑටිය වනමින් ඔබට යාමට ඇති නිදහස අනිකාගේ නාය ළඟින් කෙලවර වෙනවා කියලා. කියලා ඔබට ඔබේ සැරෑටිය වනමින් යන නිදහසක් තියෙනවා. හැබැයි මේ නිදහස අනිකාගේ නාය ළඟින් කෙලවර වෙනවා. මොකද ඔබට අයිතියක් නැහැ ඔබේ සැරෑටිය වනන්න අනිකාගේ නායට වදින තාලට. ඔබට වන සැරෑටිය වනන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒක අනික් කෙනෙක්ගේ නාය වදින්න බෑ. ඒසාර ප්‍රයන්තවාදයටත් තියෙනවා සීමාවක්. ඒවා මානව හිමිකම් මිනිසුන්ගේ උල්ලංඝනය කරගෙන යන පුළුවන් කමක් නැහැ. ඒ නිසා මට මේ අපි මේක තේරුම් ගන්න යුතු තියෙන එකක් තමයි මෙවැනි ප්‍රකාශයන් මේ විතින් විත කරන මේ හාස්‍යජනක දේවල් එක පැත්තෙන් ගත්තොත් එහෙම ඒවා රැඩිකල් වෙන්නෙත් නැහැ. ඒවා නිර්මාණශීලී වෙන්නෙත් නැහැ. එන සීරස් දේවල් නෙවෙයි. ඒවා රටක කිසියම් ජනතාවගේ හෘද සාක්ෂිය ඇතුළේ තියෙන විශ්වාසයන්ට හානි කරාම ඔවුන්ට රිදෙනවා. ඒක නරකම එක තමයි තක්කඩි පිරිසක් ඉන්නවා අන්නේ වෙනකම් බලාගෙන ඒක පාවිච්චි කරගන්න තමන්ගේ පටු වරමුණු වෙන්නේ. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේක විහිළු කරන කට්ටියත් මම හිතන්නේ පරිසම් විහිළු කරන උනකම තියෙනවා. ජනතාවත් ඒවා අර මේ තක්කඩින් විසින් අර පාවිච්චි කරන ආකාරය පිළිබඳවත් පොඩි කල්පනාවක් එක යන උනකම තියෙනවා. අනේ පැත්තෙන් ගත්තොත් මේක නිර්මාණශීලීත්වයද කියන ප්‍රශ්නකුත් එනවා. දැන් ඔය මන්දන ඔය වෙච්ච දේවල් සම්බන්ධ දැන් තියෙන ඔය යුරෝප රටවල තියෙන ඔය මොකද ප්‍රහසන ක්‍රමයක් ඒකට කියන්නේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියලා. ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ හිටගෙන කතා කරලා විහිළු කරන එක. ඉතින් කොමඩියන්ලා කියලා කියන්නේ ලෝකේ ගත්තොත් ටිකක් බොහොම විශේෂ හැකියාවන් තියෙන අය. අපි රටේ තේමනේ. එතකොට ඒක බොහොම නිර්මාණශීලී වැඩක්, ඉතා දක්ෂය කරන වැඩක්. හැබැයි ඒ කොමඩි නැත්තම් ප්‍රහසනය කියන එක
ඒක ගැඹුරක් තියෙනවා. ඒ ඇත්ත ඒ අය කවදාකවත් අර වගේ අර මිනිසුන්ගේ තියෙන ඉතාම අර මිනිසු බොහොම ආසන් බොහොම ගෞරවයෙන් රකින සාර්ධර්ම හෝ ආගමික විශ්වාසයන්ට දුවන්නේ නැහැ. වෙන විදිහට විහිළු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් වෙලා තියෙන ඔන්නෝක තේරෙන්නේ නැති කට්ටියට තමයි අර වගේ විහිළු කරලා මේ මේ අවධානය යොමු කරගන්න ඕනකම තියෙන නිසා මේක ගත්තොත් අර අර නිර්මාණශීලීත්වයකුත් නෙවෙයි මේ නිර්මාණශීලීත්වයට කිසිම බාධාවක් කරන දේවල්. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕනකම තියෙන ඇත්ත ගත්තොත් එහෙනම් මේක අපේ රට ජනතාව වුම් පරිස්සමෙන් තීරණ ගත යුතු තියෙනවා. මොකද මේක ගිනි ගන්න තැනක් මෙතන. ඒ අතරම අනිත් පැත්තෙන් ගත්තොත් මේකදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. දැන් මේ වගේ සමහර අපහාස කිරීම අවමන් කිරීම නැත්තම් හාස්‍යලක් කිරීම වෙන කෙනෙක් කරාම ඒක යන කතා නොකර ඉරපු පාලකයෝ තමයි තව කෙනෙක්ට පොළු මුගුරු උස්සගෙන එන්නේ. දැන් දන්නවා මීට කන්නොත් ඔය කෙනක ඔය ජාතියේ සිද්ධාර්ථ කුමාරයා ආතල් ගත්තු කතා කියපුවා ඉන්නවා. ඔය වගේ විවිධ කතා තිබ්බෑ. එතකොට ඒක යට ගහපු අය දැන් මේ අර අර කාන්තාවගේ ප්‍රශ්න අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක එකක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේවා සම්බන්ධයෙන් අර ඉතාමත් මේ මොකද්ද මේවා අර තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට යොදාගෙන මේකට බරපතල දඬුවම් දීම අරමුණු කරගෙන කටයුතු කරන්න ගියාම ලංකාවට වෙන ප්‍රශ්නකුත් එනවා. අපි දන්න තාලට දැන් මේ ඔය මේ වෙලාවේ ඔය ජාතික ප්‍රශ්න මතුනම ආණ්ඩුවකට පාවිච්චි කරනවා අර 50ක් තියෙනවා. ඒක ICCTR කියලා 50. ඒ කියන්නේ එක කියන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පිළිබඳ 50. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති සම්බන්ධ 50. ඒ 50 යටතේ කෙනෙක් අතුරුදහන් කරගෙන උසාවි දැම්මොත් එහෙම මහේස්ත්‍රාත්වරයෙකුට අප දෙන්න බලයක් නැහැ. මහාධිකරණයට යන අප ගන්න. එතකොට මේ පනත පාවිච්චි කරන මේකට. එතකොට ඒකෙන් වෙන දේ තමයි එකක් තමයි මේ වගේ දේවල් විසින් ආගම්වාදී අවස්සල මිනිසුන්ගේ අවධානය ප්‍රති යොමු කරනවා. අනික ආණ්ඩුව මේකට එරෙව ගන්න මේ අතිශය බරපතල මර්ධනකාරක මාර්ග විසින් ලෝකයේ අය සමට ලංකාව දකින්න පුළුවන් කමද ලංකාවේ මහා ගෝත්‍රික ජනතාවක් දින්නේ. මේ වගේ එකක්වත් තේරෙන්නේ නැති ජනතාවක් දින්නේ කියලා ඒ පැත්තෙන් ගත්තමත් අපට අවශ්‍යයක් වෙන පුළුවන් කමත් නිසා මම කියන්නේ මේ මෙවැනි ප්‍රකාශ කරන අයත් රටට හානියක් කරනවා. ඒ ප්‍රකාශ පිළිබඳව ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාවලියත් රට හානියක් කරනවා. ඒ ප්‍රකාශය පාවිච්චි කරගනිමින් මහා ගෝසාවක් කරලා නැවත ජාතිවාදී අවස්සන්න හදන අය රටට හානියක් කිරීම අරමුණු කරගත්තු න්‍යාය පත්‍රයක වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා අපි රටේ පොදු ජනතාව මේ පරිස්සමින් ඉන්නකම තියෙනවා. ඒ නිසා අපි මම හිතන්නේ ඉතා පැහැදිලිවම අපි කාටවත් අපි හිතෙනවා මිනිසුන්ගේ විශ්වාසයන් විශ්වාසයන්ට අපහාස කරන්නෝ ඒ විශ්වාසයන් හාස්‍යයට ලක් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි ඒකෙන් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම මේවා දේශපාලන න්‍යාය පත්‍රයක් මත සිද්ධ වෙන සමාජයේ සමගියයි බිඳින්න අවධානය වෙනපත් යොමු කරලා මේ බංකොලොත් දක්වන දේශපාලකයන් නැවත බලය ඉදීම සඳහා වෙච්ච වටපිටාවක් හදන්න පාවිච්චි වෙ හැකි නිසා පොදු ජනතාව අනිවාර්යෙන් මේ සිද්ධි පිළිබඳව මීට වඩා විමර්ශනාත්මකව මීට වඩා සවිඥානිකව මේ පිළිබඳ බැලිය යුතුයි කියලා විශ්වාස කරනවා. ඇත්තරම දැන් මේ ආණ්ඩුව හදමින් ඉන්නේ කටවල් වහන්නනේ. ඒ කියන්නේ ආණ්ඩුවට පක්ෂව කතා කරන කටවල් ඇරෙන්න අනිත් කටවල් වහන්නේ ඉන්නේ. එතකොට දැන් එකක් මං කලින් කිව්ව එකක් තමයි ඔය දැනට තියෙන පනතක් තියෙනවා. ඔය මේ මොකද දේශපාලන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත කියලා. ඒකෙන් තමයි ඔය මිනිසුන්ගේ ප්‍රකාශන ගන්න යන්නේ. ඊට පස්සේ ඔබ කිව්ව විදිහට ජනමාධ්‍යවල ඇසිරීම පාලනය කිරීමට පනතක් ගන්න ලෑස්ති කරලා තියෙනවා. මොකද හේතුව අපි කවුරුත් දන්නවා ජනමාධ්‍යවලට සංකේත ලබා දෙන ආණ්ඩුව සංඛ්‍යාත. එතකොට ඒ සංඛ්‍යාත ලබා දෙන ආණ්ඩුව නිසා මේ ආණ්ඩුවට බලපෑම් කරන හැකියාව තියෙනවා. ජනමාධ්‍යවල ගැටලු තියෙනක වෙනම කාරණයක්. ඒ සංස්කෘතිය නැත්නම් ඒව කොහොමද සමාජ කරපන්නේ. ඒකට ඕනකම තියෙන්නේ ඒ පිළිබඳව කිසියම් එකිනෙකා වටහා ගන්න ක්‍රියාමාර්ග කීපයක් ඕනකම තියෙනවා. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ අර තමන්ට විරුද්ධ ජනමාධ්‍යවල කටුවල් වැහිම සඳහා තමයි වැඩ කරමින් ඉන්නේ. ඒ නිසා අපි පොදුවේ දකින්නේ තියෙන ආණ්ඩුව අරමුණ මොකද්ද? කටුවල් වහලා ප්‍රජාතන්ත්‍රවාදී අකුල්ලා ඡන්ද අකුල්ලා මිනිසුන්ගේ අදහස් ප්‍රකාශයට පත්වන එකත් වළක්වලා මිනිසුන්ගේ කැමැත්ත ප්‍රකාශයට පත්වනත් වළක්වලා ඒකාධිපති විදියකට රට යට කරගෙන මේ ගමන යන අපි හිතන එක එහෙම යන දෙන්න හොඳ නැහැ. ඒසයි එක පරද්දන්න ඕන. ඒසා ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මානව හිමිකම් ගරු කරන හැම කෙනෙක්ම
මේ රාජපක්ෂවරුන්ගේ සහ රනිල් වික්‍රමසිංහගේ මේ ක්‍රියාමාර්ග පරාජයට පත් කිරීමට පෙරට ආ යුතුයි කියලා අපි දැඩි විශ්වාස කරනවා. ඒ සඳහා අපි ජාතික ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජාතික ජන බලයට අපිට කරන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් කියන එකත් කියන්න ඕනකම තියෙනවා. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න. දමින්ද සම්පත් 0.76426.015 නෙල්සන් 0.77075.1348 ලංකා 0.77071.425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්